චුට්ටක් ලොකුවට පෙන්නට වැඩි වයසක් නැති ඇති නේද මාමේ? ඔව් මෙයා ඇවිල්ලා තාම අවුරුද්දයි මාස 10ක් වගේ වයසති සුනගේක්. මාමේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ජර්මන් ෂෙපර්ඩ්ලට සමහර අය කියනවා ලයන් ෂෙපර්ඩ් කියලා. එතකොට සමහර අය කියනවා ඇල්ටේෂන් කියලා. එතකොට මෙයාගේ හරිනම මොකද්ද? ඔව් මේගොල්ලන්ගේ පුතේ මෙහෙමයි. මේගොල්ලන්ගේ ජර්මන් ෂෙපර්ඩ් ගත්තම කාණ්ඩ දෙකකට බෙදෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා ලෝම දිගු කට්ටියට කියනවා ලොง ෆර් කියලා ලෝම කෙටි කට්ටියට කියනවා ෂෝට් ෆර් කියලා. දැන් ඕගලන් අහලා තියෙන ඇල්සේෂන් කියලා කියලා කියන්නේ මේගොල්ලන්ගේ ෂෝට් ෆර්. ඒ කියන්නේ ලෝම කෙටි ලෝම තියෙන සුනගෙයින්ට තමයි ඇල්සේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ ඕගලන් තවත් අහලා ඇති ලයන් ෂෙපර්ඩ් කියලා. ඒ ලයන් ෂෙපර්ඩ් කියන්නේ මේගොල්ලන්ගේ දිගු ලෝම. ඒ කියන්නේ ලොง ෆර් කියන සත්වන්ට තමයි මේ සුනගෙයන්ට තමයි මේ ලයන් ෂෙපර්ඩ් කියලා අපි ගොඩක් කට්ටිය බස් වහරේ රැඳෙන්නේ. ඉතින් මම කොච්චර කායශ්‍ර තියෙනවද මේ වර්ගෙට? ඔව් මේගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලන් ගත්තොත් එහෙම අවුරුදු සාමාන්‍යයෙන් 9ක් 13ක් වගේ අතර කාලයක් මේගොල්ලන් ජීවත් වෙනවා. මේගොල්ලන් ඇත්තටම ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා අපි මේගොල්ලන්ට සලකන විදිය, මේගොල්ලන්ට අපි ආහාර ලබා දෙන විදිය, මේගොල්ලන්ගේ මේ දිනපතා ව්‍යායාම ගන්න විදිය, ඒ දේවල් එක මේ ලයිෆ් ස්පෑන් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මාමේ මෙයාව හරියට මේන්ටේන් කරන්නේ කොහොමද? ඔව් මෙයාව මේන්ටේන් කියන්නේ මේගලන්ට දිනපතා අවශ්‍ය ආහාර වේලක් තියෙනවා. ඒ නිසි ආහාර වේලවල දෙන්න ඕන. ඊට අමතරව මේගලන්ගේ මේ මේගලන් කෝට් එකට මේගලන්ගේ ලෝම් වලට විටමින් වර්ග තියෙනවා, මල්ටි විටමින් වර්ග, කැල්සියම්, ඒ වගේ ඒ දේවල් දිනපතා ලබා දෙන්න ඕන. ඊට අමතරව මේගලන්ව ග්‍රූම් කරන්න ඕන. මේගලන්ගේ මේ ලස්සනට මේ කෝට් එක තියෙන්නේ මේගලන් දිනපතා බ්‍රෂ් කරන්න ඕන. බ්‍රෂ් කරපුවාම තමයි මේ වගේ ලස්සනට මේ ලස්සන කෝට් එකක් එක්ක මේ වගේ ලස්සන තියාගන්න පුළුවන් අපිට වෙන්නේ. ඉතින් හිරුන්දි කියා වගේ අපි හරියට මේන් රෙන් කරන්නේ මාමේ. ඒතර පිරිසිදු වැඩ කටයුතු කොහොමද? වෙනම ෂැම්පෝ යූස් කරනවද? ඔව් මේගොල්ලන්ගේ ලොง ෆර් කට්ටියට මේගොල්ලන්ගේ වෙනම ෂැම්පෝ එකක් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලන්ගේ ෂෝට් ෆර් කට්ටියට ඒකටත් මේගොල්ලන්ට විශේෂිත ෂැම්පෝ වර්ග තියෙනවා. ඒ දේවල් වෙනද පුළේ ඔබට ගියත් එහෙම ඔයගොල්ලන්ට බල්ලා ගන්න පුළුවන්. ඒ මේගොල්ලන්ට ෂෝට් ෆර් එකෙක් නම් ෂෝට් ෆර් එකකට ගලපෙන ෂැම්පෝ වර්ගයකුත් ලොง ෆර් සතෙක් නම් එයාට ලොง ෆර් කෝට් එකට හරින ෂැම්පෝ වර්ගයක් ගන්න එක තමයි වඩාත්ම සුදුසු. එතකොට මම මේ පුංචි කාලේ අපිත් ලෙඩ වෙනවනේ. ඒ වගේම මේ බඩු පැටියත් ලෙඩ වෙනවා ඇතිනේ. එතකොට අපි කොහොමද දැනගන්නේ මෙයාට ලෙඩක් හැදුණා කියලා? ඒ වගේම මෙයාට හැදුණ ලෙඩ මොනවද? ඔව් මේගොල්ලන් ගත්තොත් එහෙම මේගොල්ලෝ හරි ක්‍රියාශීලී සුනක විශේෂයක්. මේගොල්ලෝ ඇවිල්ලා වර්කින් ඩොග් කැටගරි එකට වැටෙන්නේ. ඉතින් මේගොල්ලන් හැමතිස්සෙම දුවලා පැනලා ඉන්න නිසා මේගොල්ලන්ට ලෙඩ රෝග එහෙම ගොඩක් අඩුයි. හැබැයි මේගොල්ලන්ගේ තියෙනවා හිප් එකේ පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකට කියනවා හිප් ඩිස්ප්ලේසියා කියලා. ඊට අමතරව එල්බෝ වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවට එල්බෝ ඩිස්ප්ලේසියා, ඒ වගේ ඩයබටික්ස්, ඒ වගේ රෝග තමයි මේගොල්ලන්ට වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මේගොල්ලන්ට අනිත් විශේෂත් එක්ක කම්පයා කරලා බැලුවම, අනිත් විශේෂත් එක්ක බැලුවම මේගොල්ලන්ට අඩු ලෙඩ රෝග ප්‍රමාණයක් තමයි වැළඳෙන්නේ. ඉතින් මේ අස්ක විතරක් නෙවෙයි එලිෂ ගාවත් චූටි ජර්මන් ෂෙපර්ඩ් බඩු පැටියෙක් කියනවා. ඉතින් අපිට කියන්නකෝ මෙයාගේ විස්තර ටිකක්. එතකොට මෙයා රයිලි, එයාට දවස් 40යි.
එයාගේ අම්මයි නේ අපි ළඟ. ඒතර එයාගේ තාත්තා ඉම්පෝටඩ්. එයා අර එයා ඉන්න වෙන තැනක උයි එයා මෙයා ශ්‍රී ලංකාව යන හරි බරයි. එයා කන්න කැමති කිරි උයි බත් උයි පෙට් ෆුඩ්. වත් එක ගොඩක් එකතුයි නේද? ආ. ශ්‍රී ලංකාවනද? ඔව්. ඉතින් ඔයාල කොහොමද මෙයාව නාවන්නේ? අපි ඒගොල්ලෝ බේසම ඇතුළට දාලා බේබි ෂැම්පු පාවිච්චි කරනවා මේගොල්ලගේ ෆ්ලෝ එකට. එතකොට බේබි ෂැම්පු දාලා නාවනවා. ගොඩක් ඩොග්ස්ලා නාන්නේ කැමලිනේ. මෙත් එහෙමද? නෑ මෑ නාන හරි කැමති වතුරට ආසයි. එතකොට මෙයා නිදාගන්නේ කොහෙද සාමාන්‍යයෙන්? එයා නිදාගන්නේ අපි නිදාගන්නේ කාමරේ. මරි සුට්ටක් කියව අල්ල බලන්න දෙනවද? මෙයාට තව දවස් 4යි. රයිලිනේ නම? ඔව්. රයිලි. ඉතින් මාමේ මෙයා චුට්ටක් මුරන්නාට ගොඩාක් බුද්ධිමත් නේද? ලෝකේ ඉන්න තුන්වෙනි බුද්ධිමත් හතක් කියලා හඳුන්වනවා නේද? ඔව්. හරියට හරි. මෙයා ඇවිල්ලා මේගොල්ලන්ගේ මේ මැසුණගේ විශේෂය ඇවිල්ලා ඉතාමත් බුද්ධිමත්. මේගොල්ලන් මේ බුද්ධිමත්කම නිසාම මේගොල්ලන්ව පොලිසිය වගේ පොලිසිය සේවාව වලට මේගොල්ලන් යොදා ගන්නවා. මොකද ඇවිල්ලා මේගොල්ලන්ගේ විශේෂ බුද්ධියක් තියෙන නිසා මේගොල්ලන්ට ඒ කියන්නේ හැමෝත් එක්කම මූව් වෙන්න පුළුවන් නිසා මේගොල්ලන්ව ගොඩක් වෙලාවට මේ පොලිසියේ වැඩ වලට සේවාව වලට මේ සුනකයන්ව භාවිත කරනවා. එතකොට මම පොලිසිය මොන වගේ සේවාව වලටද මෙයා භාවිත කරන්නේ? ඔව් මේගොල්ලන්ට ඉතා පුළුල් බුද්ධියක් තියෙන නිසා මේගොල්ලන්ව ට්‍රේන් කරන්න හරිම ලේසි. ඒක නිසා පොලිසිය මේගොල්ලන්ව භාවිත කරනවා. මේගොල්ලන්ගෙන් ඒ කියන්නේ අපි දැන් මම යම්කිසි බඩුවක් කෙනෙක් හොරගම් කරොත් එමේ හොරාව අල්ලගන්න මේගොල්ලන්ව භාවිත කරනවා. මේගොල්ලන් ඉව කරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ හොරාගේ මොක් හරි ඇඳුමක කෑල්ලක් හරි තිබුණොත් එහෙම මේගොල්ලන් ඒක ඉව කරලා ඒ හොරාව හොයාගෙන ඊමට මේගොල්ලන්ව ට්‍රේන් කරනවා. ඒ වගේ විශේෂ මේ ඒ වගේ විශේෂ සේවා වලට මේගොල්ලන්ව යොදා ගන්නවා. දැන් මාමි ඉස්සලා කිව්වානේ මලට විටමින්ස් දෙනවා කියලා. මොන වගේ කාලයකදීද යාලට විටමින්ස් දෙන්නේ? ඔව් මේගොල්ලන් සාමාන්‍යයෙන් ආහාර අනුභවය ගන්න, ඒ කියන්නේ කෑම කන්න ගන්න මේගොල්ලෝ ඇවිල්ලා සාමාන්‍ය සති 4ක් ඉවරුනාම විතර වගේ තමයි මේගොල්ලන් හරියටම මේගොල්ලන් තනියම කෑම කන්න පුරුදු වෙන්නේ. ඉතින් මේ සති 4 ඉවරනවත් එක්ක මේ කියන්නේ කෑම කන්න පුරුදු වෙනවත් එක්ක මේගොල්ලන්ට අදාළ විටමින් වර්ගයේ ඒ කැල්සියම් වර්ගයේ ඒ දේවල් අපිට දෙන්න පටන් ගන්න පුළුවන්. එතකොට දවසකට කොච්චර ආහාර වේලක් දෙනවද? සාමාන්‍යයෙන් ඔය අතේ තියාගෙන ඉන්න වර්ගයේ කියන්නේ ඒ වයස සුනකෙක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ප්‍රධාන මීල් මීල් 4ක් කියන්නේ ප්‍රධාන වේලවල 4ක් දවසකට දෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි අස්කා ගත්තොත් එහෙම අස්කට දැන් යා අවුරුද්දයි මාස 10ක් විතර වගේ කාලයක් වෙන නිසා වයසක් වෙන නිසා අපි ඒකට දෙන දවසට වේල් දෙකක්. ඒ කියන්නේ උදේටයි රෑටයි නැත්නම් දවල්ටයි උදේටයි අපිට එහෙම කඩලා අපිට ආහාර ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලන්ට අර කියාපු මල්ටි විටමින්, විටමින්ස්, කැල්සියම් මේ දේවල් දිනපතා ලබා දෙන්න ඕන මේගොල්ලන් මේ හොඳ කන්ඩිෂන් එකේ තියාගන්න. අස්කගේ අයිතිකාරයා තමයි මේ ඉන්නේ ලෙහන්සා. ඉතින් ලෙහන්සා කියන්නකෝ අස්ක ගැන. අස්කා ජර්මන් ෂෙෆර්ඩ් ලොන්ග් හෝඩ් වගේ තමයි අයිති වෙන්නේ. මෙයා සැර වුණාට මෙයාට ආදරය කරන අයට මෙයා හුඟක් ආදරේ. මෙයා මාත් එක්ක හුඟක් සෙල්ලම් කරනවා. එයා ඩිග්මට දුක හිතෙනවා නේද? ඔව් සමහර වෙලාවට. ඉතින් මෙයා හුඟක් හොඳ. ඒ කිව්වේ හුඟ ඔයාට කී කරුයි. ඒ වගේම කී කරුයි. දැන් මේගොල්ලන්ට අපේ හසුන් මාමා කිව්වා වගේ මේගොල්ලන්ට මල්ටි විටමින්ස්, කැල්සියම්ස්, විටමින්ස් හරියට දෙන්න ඕනේ. මයි මෙයයි හැමතිස්සම එකමුතුයි. මෙයාට මන් නැතුවත් බෑ, මත් මෙයාට නැතුවත් බෑ.
අපි දෙන එකිනෙකාට ආදරේ. නිහාන් සා එතකොට ආමයාව හැමදාම නාවනවද නැත්නම් කොහොමද නාවන්නේ? අපි සති දෙකකට එකපාරක් මෙයාව නාවනවා. මේ සහසුන් මාමා කිව්වා වගේ මේගොල්ලන්ගේ වෙනම ෂැම්පු වර්ග තියෙනවා. අපි මෙයාට භාවිත කරන්නේ ලොන් කෝට් වර්ගයේ ෂැම්පු. මෙයාව හොඳට බ්‍රූම් කරන්න ඕනේ නේද? ඔව්. මේගොල්ල බ්‍රූම් කරාම දවස ගානක් කරනවද ඔයාලා? සමහර වෙලාවට බ්‍රූම් කරනවා. බ්‍රූම් කරාම ඒගොල්ලන්ගේ මයිල් හරි විදිහට එනවා. නැවුවට පස්සේ අපි බ්‍රූම් කරන එක කරන්න ඕනේ. එතකොට ඇඟේ මුලට තියෙන මයිල් ෆර් ඔක්කොම ඉවත් වෙලා යනවා. මෙයා නාන්න හොර නැහැ. මෙයා නාන්න කැමති. අස්කා වතුරට හුඟක් ආසයි. මම වඩාත්ම කැමති මෙයාත් එක්ක නාන් සෙල්ලම කරන්න. මෙයාට අපි භාවිත කරන්නේ soft toys වර්ග දෙනවා. ඒ වගේම balls වර්ග දෙනවා. මෙයා ඒවත් එක්ක සෙල්ලම් කරනවා. අනික අපි හැමදාම සෙල්ලම් කරනවා. මෙයාට එහෙම කේන්ති යන ස්වරූපයක් නැහැ. නමුත් මෙයාට තදින් සැර කරොත් මෙයාට චුට්ටක් කේන්ති යනවා. අපි දෙන්න තරහ වෙලා නම් නෑ. හැමදාම ආදරෙන් තමයි ඉන්නේ. ඉතින් මෙයා හොඳ බල්ලෙක්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයිති බව යාළුවන් ගැන්නේ. ඉතින් ඔන්න ඔයාලා ගෙදරින ඩොග්වත් හරියට මේන්ටේන් කරන්න ඔයාලා අපේ අසුන් මාමගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති නේද? එහෙනම් හසුන් මාමට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපේ යාළුවෝ දෙන්නටත් ගොඩාක් ස්තුතියි අපිට තොරතුරු කිව්වට. එහෙනම් ඔන්න ලබන සතියේ මේ වගේම ඩොග් කෙනෙක් විස්තරලගෙන අපි මාපෙට් විශේෂාංගෙන් හම්බෙමු. දැන් ගන්න සතුටු වෙන්නේ.